අභිමානවත් ජාතියක් ලෙස විදේශීය රටවල ව්‍යාපාර කටයුතු කරගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවටත් උදා වෙලා. අපනයනකරුවන්ගේ සංගමේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි. ලංකාවේ ආර්ථික රඳාපවතින්නේ අපගේ විදේශ අපනයන ක්ෂේත්‍රය මත. ඉතින් මෙතකල් අපිට තිබුණා ලොකු ප්‍රශ්න මේ යුද්ධය නිසා. වසර 30ක යුද්ධය. අපිට උතුරු ප්‍රදේශය තහනම් ප්‍රදේශයක් වෙලා තිබුණේ. කොළඹ වුණත් අපිට අපගේ කටයුතු ඕනකමින් කරගන්න තිබුණේ නැහැ. බිය තිබුණා, සැක තිබුණා. ඒ වගේම අපි දන්නේ නැහැ හෙට දවස කොහොමද කියලා. මම හිතන්නේ මේක යුද වාතාවරණයේ හරි ක්‍රමයට. අපි මේ බෙලහීන නොවි යුද වාතාවරණයෙන් අපි මිදුණා. අපි යන්නේ යටත් වෙච්ච අර වැටිච්ච ජාතියක් හැටියට නෙමෙයි. ඉතින් අපිට පිටරට ගිහිල්ලා අපේ රටේ තියෙන ශක්තිය මත අපිට පුළුවන් වෙළඳපොළ වර්ධනය කරන්න. අපි අපනයන කරුණ වශයෙන් හිතනවා අපි ඒක ඒක අපි ඒක අදහනවා අපිට ඉදිරියට ඉතාමත් හොඳ අපනයන වෙළඳපොළක් සැදෙයි කියලා. ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය සංවිධාන කරන අපනයන සම්මාන උළෙල පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය. වසර 30ක යුද්ධය නිමා කිරීමත් සමග ශ්‍රී ලංකාව තුල සහ විදේශ රටවලද ව්‍යාපාරිකයන්ට තිබූ බොහෝ ගැටලු මේ වන විට නිරාකරණය වී ඇත. මේ නිසා මෙවර සම්මාන උළෙල විශේෂත්වයක් ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. සම්මාන උළෙල සැප්තැම්බර් මාස 25 වනදා කොළඹ ගල්දාරි හෝටලයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. සම්මාන උළෙල සඳහා නිල අනුග්‍රහක චෙක්පත් පිරිනැමීමද මෙහිදී සිදුවිය.